ARC සහ PDCC තාක්ෂණයෙන් කොළපාට ඇසුරු මේන ACL Energy Saving Cable ඔබේ විදුලි බිල අඩු කරයි. A levels වලින් පස්සේ fashion designer කෙනෙක් වෙන්න අවස්ථාව අගම ලියාපදිංචි වන්න. Airtel 999 හැමදාමත් අපි ගැන හිතන එකම reload එක. අවුරුදු තේමීස රස කරන සෑම Viva pack එකකටම වටවල ග්‍රෑම් 50. රන්දික එන් වඩු මං කිව්වේ සර් ඇති කියලා කොහොමද විහාර වඩු එන් අනේ අපිට සමා වෙන්න ඕනේ සර් කියන්නේ නැතුව ආවට නෑ නෑ කමක් නෑ ඔය මට મેસેජ් එකක් දාලා දෙන්නනේ කොහොමද මේ දුනිස්ස වැඩකද ඉන්නේ පොඩක් කතා කරන්න පුළුවන්ද පුළුවන් පුළුවන් මේ මොකද රන්දික අර කියන්න තියෙනවා කිව්වේ මෙහෙමනේ සර් අලුත් අවුරුද්දක් එනවනේ අවුරුදු කාලයට තමයි ආයෙත් ගමට එන්නේ. අන්න ඒකන සර්. දැන් සර් මොකද හිතන්නේ වැඩේ ගැන? හොඳයි. ඉතින් මට පොඩි අයිඩියා එකක් නම් ආවා. ඒ මොකද්ද සර්? අපි දැන් ওই ගම් දෙහික ටීම් දෙකක් එකතු කරලා නිකම්ම මැච් එකක් ගහනවට වඩා හොඳ නැද්ද ඔකට මේ විශේෂ කවුරු හරි ගෙනාවා? විශේෂ කෙනෙක් කිව්වේ සර්? මගේ ගෝලයක් ඉන්නවා ශ්‍රී ලංකන් ක්‍රිකට් ටීම් එකේ. හැබැයි දැන් ගොඩක් කාලෙකින් කතා කරලා නැන්නේ. කතා කරලා බලමු ඕන. ඒ කවුද සර් ඒ? අනුවස් ෆර්නැන්ඩෝ. අනුහස් ෆර්නැන්ඩෝ කොහොමද සර්ගේ ගෝලෙක් වෙන්නේ? මම ওই පරිපාලන විභාගය කරන්න කලින් ටියුෂන් කරේ. ඇත්තද සර්? ඒකනේ මට ওই චාර්ලා හැම ටියුෂන් කරන විදිහ පෙන්වන්න බැරි. අපි ඒ දරුවන්ට සැලකුවේ අපේම දරුවන්ට වගේ. ඒ තරම් ආදරේ. ඒක නම් ඇත්ත සර්. අපි කෝල් එක කරන් බලමු. හැබැයි මේ අනුස්ගේ නම්බර් එක හොයාගන්න මට එහෙට මෙහෙට කෝල් කරන්න වෙනවා. අනේ බවුසර් සපෝට් බලන්න ගේන. දැක්කනේ ඌ අනුස්ව වගේ ලයින් නැලෙන් දාන්න. දැක්කනේ සුදානා මට මතක් වෙන්නේ චබියා. මේ චබියා දානවා මචං ওই බෝල් ටික නියමෙටම. අරෝ ඌ හිටියානම් අනුස්ව නෙමෙයි ලංකාවට ගහන චබියා. කන්තලේ හවක් බලන්න ගියානේ. නෑ වෙලාවට උඹ ආවේ. මේ අනුස්ව මචං මම මේ උඹට කියන්න කියලා හිටියේ උඹ නිකන් ඤම් පචං ඒව මේව බොරු කියන්න බෑ හැබද ඇත්ත කියන්න ඕනේ මේ 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 මූට පිස්සු බම් මූ කියන ඒවා ගණන් ගන්න හදන්න එපා උඹ නම් හොඳේ පිස්සු කතා නෙමෙයි දෙයියනේ මම මේ කියන්නේ ඇත්ත කතාවක් මේ උඹලට හිතෙන්නේ නැද්ද ලිහිණි මේ හිටපු දවස් ටිකේ මචං සමාධි හිටියේ නිකන් ඒකිටනේ ඉවිසියාවෙන් වගේ කියලා නෑ ඉබන් එහෙම වෙන කවුද අනේ දන්නේ කාගේ හිතේ මොන සිලිම් බිලිං එකක් තියෙනවද කියලා මොන සිලිම් බිලිවද පිසුද උඹට ඔලක් කන හඳුරන්නද නම්බර එකකින් බා ආන්සර් කරන්න එපා ඇයි නිකන් ආන්සර් කරන් පස්සේ බොක්කෝ කියලා කට් කරුත් තියෙන ඒ මේ හලෝ අනුස් ෆර්නැන්ඩෝ ඔව් කතා කරනවා කියන්න පුතා මම රාමනායක සර් රාමනායක සර් අපේ රාමනායක සර් මතකද මාව අනේ සර් ඉතින් සර් අමතක වෙන්නේ කොහොමද අපිට මයික් රාමනායක සර් මයික් වගේ මේ මයික් ට අමතින වත් එක පුතා අනේ ඉතින් උංගෙන් ගැලවිලා නැහැ නේද ජීවිතේ තියෙනක හොඳයි හොඳයි කොයි කොහොම දිනු උනත් පරණ යාළුව මතක තියෙන එක ඉතාම හොඳ ගුණයක් පුතා. ඇත්ත ඇත්ත ඇත්ත. සර් ගත්තේ? හැබැයි ඉතින් මට මේ නම්බර් එක හොයාගන්න අමාරු නෑ හොඳේ. පෙරේදා ඉඳන් මම නම්බර් එක හොයන්නේ. එහෙමද සර්? පුතේ මම මේ ලොකු උදව්වක් ඉල්ලන්න කතා කරේ. මම දැන් වැඩ කරන්නේ අධ්‍යාපන කලාප කාර්යාලයේනේ. හරි. පුතා මම දැන් ඉන්නේ ඔය පොලිඳ කියන ගම කිට්ටුව. මේ අලුත් අවුරුද්දට ක්‍රිකට් මැච් එකක් තියෙනවා පුතා.
අපේ ටීම් දෙකක් එකතු වෙලා තමයි ඔය මැච් එක තියෙන්නේ 12 වෙනිදා. ඉතින් එතන ඔය ක්‍රිකට් ගැන කතා වෙනකොට යෝජනා වුණා මේක හැඩ වෙන්නේ නම් ඉතින් කවුරු හරි විශේෂ ආරාධිතමුත් එක්ක આવොත් කියලා පුතා. දැන් ක්‍රිකට් කියපු නිසා මට මතක් වුණා කෙලින්ම පුතාව. පුතාට ඉතින් ප්‍රධාන අමුත්තා විදිහට එන්න පුළුවන් නම් හරි වටිනවා. අයියෝ සති ඕක මොකද්ද මං අනිවාර්යෙන් එනවා. සර් මට මේක කියන්නකෝ. මං විතරක් ආපුවම ඇද්ද? ඒ කියන්නේ නෑ ඕනම් මට අපේ ටීම් එකේ තව හතර පහ දෙනෙක් අරන් එන්න පුළුවන් ඒකයි. කොයිතරම් ලොකු දෙයක්ද පුතා? අඹ ගෙඩියක් ඉල්ලපුවාම නිකන් ඔයා අඹ වත්තක් දුන්නා වගේ. හරි හරි සර් මං කතා කරන් එන්න කට්ටියව. අනික සර් මේ දවස්වල අපිට ඔෆ් සීසන් නේ. හරි පුතේ එහෙනම් එහෙම කරමු. අනිවාර්යෙන් ඔයා යාළුවන්ට කතා කරලා එයාලගේ දිනේ වෙන් කරව ගන්න හොඳද? හරි හරි සර් එහෙනම් හම්බෙමු. හරි සර් නයි. ඕ ලැස්සියා ගමන తీරන්න. යමන් ඉතින් ආයේ උඹ කිව්වොත් ඉතින් මම මැවෙනුනත් එනවානේ. මේ උත්සව සමයේ විශ්මිත මිල අඩු කිරීම සමග සුවිශේෂී වට්ටම් ලංකා සතසෙන්. Airtel 909 හැමදාමත් අපි ගැන හිතන එකම රීලෝඩ් එක. අවුරුදු තේමීස රස කරන සෑම වීවා පැක් එකකටම වටවල ග්‍රෑම් 50ක්. ඩොඹෙන් බොහොඳ වෙලාට කිව්වේ බං. මම අපි දෙන්න වෙන ගමනක් දාගන්න හිටියේ. කොහෙද අපි හරලා යන්නේ? නෑ නෑ උඹලලත් කියන්න තමයි හිටියේ බං. කොහෙද යන්නේ? දන්නේ නැති ඉතින් පොඩ්ඩක් ඔය ඇවිදලා කරලා එන්න බං. මේ හැබැයි මෙහෙ නෙමෙයි. ඒ මෙහෙ නෙමෙයි කියන්නේ උඹලා හිම මේ පිටරටද බං හිම ට්‍රිප් යන්නේ? ඔව් ඉතින් දන්නේ නැද්ද? උඹලා එහෙමත් යනවද? මේ රටින් පිටත් යනවද? අපි ඉතින් අනුවසා වගේ කම්මැලි නෑනේ බං. අපි යනවා පිට. ඒ ජගන් ඒ එන්නේ කුඩුට පොංගලේ ඒ ඔන්නෝට බෑග් කුල්ලක පොටේ එන්නේ කුඩුට ආමා පාක්‍රදකු කුම්පු පැන්ඩා මාදිරියේ இருக்கற செஞ்சிட்டா போச்சு මේ අනුසා කොහෙද මං ඔය සර් ඒ මචං ඔය අපේ ලෙවල් කාර් ටියුෂන් කරපු සර් කෙනෙක් පස්සේ කාලෙක ඔය එක්සෑම් මනම්මනම් කරලා ඇඩ්මිනිස්ට්‍රේෂන් පැත්තට ගිහිල්ලා මේ දවස්වල ඔය ඔලින්ද පැත්තේ කලාප කාර්යාලයක වැඩ කරන්නේ යන්නේ යමු බා මේ ලස්සන පැත්තක් වෙන්නේ නැති අයියා අයියා මේක තමයි බිමල මොකෝ කියන්නේ බා මේ මගේ හිම උලන්නේ නැහැ බා ඉතින් අනික මොකට කැමති වෙනද අපි යමු ඉතින් නේ හරියනම් යම් මේ අපි මොකේද යන්නේ එතකොට ඒක ඔක්කොම මම බලා ගන්න හරි මෙහෙමයි යන්නේ අද උදේම පිටත් වුණා හෙට හවස වෙන්න ආපහු එන්න වගේ එහෙම හදාගමු අයි අනේ මාත් එන්න ඔබ කොරේ ඉන්නේද අයිද ඔයාලා මේ ට්‍රිප් එකක් යන කතාව උනේ මේක බලපං ගබා අනේ මොකද්දයි මාත් එන්නංගෝ අනේ මේ පාඩු ඉන්න දැන් මේ වයෙන් දඟලපුවාම මේ කසුණිවයි සාරවයි මේ බිවලල එක්ක යනවා වයිෆා අනේ දැන් කමන්නේ මොකද වෙන්නේ අනේ අයියේ අනුවසයි එහෙම වුණොත් මචං ඉතින් තව වාහනයක් කතා කරගෙන තමයි යන්න වෙන්නේ අනේ අයියේ මොකද්ද අනේ මන් දන්නේ නෑ වා මන් දන්නේ නෑ අනේ අනුවසයි ප්ලීස් මේ මසම් මොකද කරන්නේ මොනා ගන්නද මං ඉතින් මල වදේන එක යන්න වෙනවනේ හරි මේන තෑන්කියු මං පොඩ්ඩක් අහලා බලන්න මොකද මේ නවදින්න එහෙම දැන් තියනවද දන්නේ නෑ හරි හරි දැන් අහලා බලන්න පුළුවන් වෙයිනේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ළමයි අපේ ගමට එනවද නැත්තම් මිනිස්සු ගෙන්නන්න කරන ප්‍රෝඩාවද කියම්මට පිස්සුද පිස්සුද කියන්නේ බං මේ අපේ ගම වගේ දුප්පත් ගමකට ඈ ශ්‍රී ලංකා ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෝ එයිද කියලා අම්මට මොකද නැත්තේ දැන් අපි දුනිස්සරින්නේ ඉතින් කියන්නේ දුනිස්සරිකි ගෝලිය තමයි මේ ටීම් එක ඉස්සලා කරන්නේ ආ මේ මඩුගල්ලද කාර්ද කපිල ඔබ මට ඉස්ලාම් එකේ මම ක්‍රිකට් මැච් බලනවාද කියලා නෑ නෑ මට ඇහිලා තියෙනවනේ ඔය වගේ ඒවා එහෙනම් අහගෙන පරාක්‍රම විද්‍යාල විශේෂ සංගම ආරාධනයෙන් අනුස් ප්‍රේමතු මෙවන ජැක්සන් සර් හෑන්ඩ් සිසේරා
ආයිබන් කරු ඇමතුම ආයිබන් අපද බොල වැඩේ නං ඇත්තනේ කනින් කොනින් ආරංචිනාට මම විශ්වාස කරේ නෑ එහෙමනම් රන්දිකයා ඒ තත්ත්වෙටම වැටිලානේ මොකද මෙතුම යකෝ කිව්වේ නම් කොහමද අපි වගේ නෙවෙයි වෙනස් දේශපාලන මතයක් බම්බුව තමයි මේ වගේ මියුසිකල් ෂෝස් තියලා ක්‍රිකට් මැච් ගහලා මිනිස්සුන්ට ආතල් දීලා මොකද්ද මේ කරන්න හදන්නේ ඡන්ද බා ගන්න හදන්නේ ඡන්ද බා ගන්න අනේ එහෙම නෙමෙයි මෙතුමා අර අලුත් අවුරුදු දවසට එක මේ මිනිසුන්ව සන්තෝෂ කරන්න වගේ වැඩක් නෑ මෙතුමා කරන්නේ අනේ මේ නිකම් පිස්සු කියවන්න නැතුව ඉඳහම් බං මේ වගේ මේ ජාතික කණ්ඩායමක් ඇවිල්ලා මේ හද්ද පිරිසර ගම්වල මේ ක්‍රිකට් සෙල්ලම් කරන්නේද යකෝ මේ මේවා සංවිධානය කරන උන්ට ගමේ මිනිස්සු ගල් ගහයි තොපිත් ඒවට අහු වෙලා ඉන්නවනේ මෝඩ යකු සවන් දෙන්න සවන් දෙන්න මෙන්න විශේෂ නිවේදනයක් වසන්තය ගිනියම් කරන ඔලිද මහා ක්‍රිකට් තරගාවලිය අප්‍රේල් මාසයේ 11 වෙනිදා උදෑසන 10ට ඔලිද මහජන ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන අනුව ෆොනාල්ඩු විමල් ජයසත් සහ තිසරා ඇතුළු ලෝක පූජිත ක්‍රිකට්තරු පිරිවර පැවැත්වෙන මෙම මහා ක්‍රිකට් තරගාවලිය අවසානයේ සංගීත ප්‍රසංගයක්ද පැවැත්වේ ඔලිද ප්‍රදේශවාසී ඔබට ඔලිද පරාක්‍රම විද්‍යාලයේ ආශිස සංගමේ මේ උත්සව සමයේ විශ්මිත මිල අඩු කිරීම සමග සුවිශේෂී වට්ටම් ලංකා සතුසෙන් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා ඔහොම බලන් ඉඳලා හරියන්නේ නැහැ නේ සුනේ මොන හරි දෙයක් කරන්න එපේ ඕක කොහොමද නවත්තන්නනේ හා මොන හරි කරන්න තමයි මාත් මේ බලන්නේ දිලීප සුරේෂ් ඔයිමු ඔස ඔස ඇයිස ඇයිස යකෝ මල මගුලක් වෙන්න යන්නේ ඇයිස අර ක්‍රිකට් මගුලයි සංගීතේ කොහොම හරි නවත්තන්න ඕනේ එච්චරයි ඔව් ඔස ක්‍රිකට් කියන්නේ මිනිස්සුන්ගේ හදවත ක්‍රීඩාවනේ ඕක කරොතින් රන්දිකේ වීරය වෙනවා ඒක තමයි බම් මේ කියන්නේ දැන් මොකද කරන්නේ අපි නෙමාලි කරන්න තියෙන හැම දෙයක්ම කරන්න බැලුවා ඒ තුන් අවසරත් අරගෙන වැඩ සංවිධානය කරලා මාර වැඩක් මේක එක පොයින්ට් එකක් තියෙනවා ඒක මං හොයාගත්තා මොකද්ද ඔය ටීම් එකට පහුගිය ටිකේ ප්‍රශ්න ගොඩක් වෙලා තියෙනවා රිහර්සල් අපි දැක්කනේ ඒවට තමයි අපි වැඩ කරන්න ඕන කොළඹ ඉඳලා එද්දි ඔය ටීම් එකට හානියක් වෙනවනම් අන්න ඒක තමයි වටිනම දේ මොකද ගමේ උන් කියන්නේත් මේ ජාතික වස්තුන් ටිකක් ගමට එනවා කියලානේ. සර් දැන් මොකද සර් අපි කරන්න ඕන? මේ වැඩේ ලේසියෙන් වෙන්න දෙන්න බෑ. පෙරලන්න පුළුවන් තරම් බාල්දි පෙරලන්න. ඒකට අපිට හොඳ මිනිසු ටිකක් ඕනේ. ඔයි සර් මම දෙන්න ඕන තරම් මිනිසු. දිලීප මේකට මේ ගමේ කිසි කෙනෙක් සම්බන්ධ වෙන්න බෑ. පිටගමකින් තමයි සෙට් එකක් මේ ගේමට බස්සන්න ඕනේ. මන් දෙන්නා සර් නියමට වැඩේ. එහෙම කරන්න මේක මේ උන්ට ගියපු රටනේ. අනිත් එක සර් මේක මේ අපේත් ගමනේ. සර් බැලු දෙන්නකෝ. නෝ බිය
අයියෝ මේ බයි දාම් බා මම ගන්න මට පුළුවන් හලෝ සර් ඔස ඇහනවා ඇහනවා කියන අපි මගේ එනවා සර් ඉතින් මම ලඟ වෙලා කෝල් එකක් ගන්නවා ඔව් සර් බෑන්ඩ් එක අපි ගානේ නෑ නෑ ඒක අවුලක් නෑ ඒක අපි ගානේ අපි කරලා දෙන්න නෑ නෑ සර් ඉගෙන හිතන්න එපා අපේ දනුකයි තමයි ඉතින් කතා කරලා දුන්නේ ඔව් හරි සර් මම ලඟ වෙලා කෝල් එකක් ගන්න අපි නිවාඩු වෙන්න හරි හරි සර් හරි 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 සර් නෑ හරි ඒක නියම කතාවන්නේ බං ආ බෑන්ඩ් එක යාහෝල දුන්නා සල්ලි කියන්නේ අපිට මම බෑන්ඩ් එක හරි 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 දැන් උඹලා ඔක්කොම මට මේ වැඩේට මාර සපෝට් එකක් දුන්නා තැන්කියු ආ අනිත් එක මචං මේ පරණ ගුරුවරු බං මොනවා උදව්වක් ඉල්ලපුවාම ඒක කරලා දෙනවා කියන්නේ මචං මාර පිං අතේ වැඩක් ඒක හරි 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 ඉතින් ඕන දෙයකට අපි ඉන්නවනේ උඹේ දැන් කිරි කොල්ලන්නේ මේ 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 අඩු මේ ඒ මේ පරණ කැලිය මැති නේ බා අපේ ගමට නෙමෙයි බා යන්නේ ආ එහෙම ආ එතකොට ඔයාලා ගමේ පරණ කෙල්ලෝ ඉන්න අන්න සමාතේ නියම කතාවා නෑ 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 එයා එහෙම කෙනෙක් නෙමෙයි නේ ඒක තමයි කියන්න අපේ ආ නැද්ද ඒ මයිකා මේ බලන් ඔයා එහෙම නෑලු මෙයා දන්නවා මෙයා හොන්නේ මචං මේ මලිට ගෙහුම චංචලා නැන්නේ සරි 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 ඉන්නේ ඉතලා බෝදු ගුණෝර් ටිප්පුන පොර පාටුන ගුණ පඩියා පොරද මොනාද වන්නේ සර් 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 ඔය මේ ආඩි ආඩි නෑ 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 ආඩි සිද්දුවා ගියාගෙන ආතල් එක යමුවා ට්‍රිප් එකට යන්න ඒ මං කියන්නේ මං කියනවා ඔබ කියන්නේ ඔබ ටික පාට මේ සාලා ඔය බගුල ලස්සනට තියන්නේ මේ කියලා මෙන්මන් ගණින් ඕක මේ මට එකක් දැනගන්න ඕනේ මේ ආප මේ මූ ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකේද නෙට් බෝල් ටීම් එකේද කියලා ඒක හරියට මම මම ගහන්න ගාපංගු වෙන ගාපංගු වල කියති හරියට මේ වයසක මිනිස්සුත් එක්ක මල ගෙදර ගාන නෑ ඒක මාරු කරන්න මාරු කරන්න යාම අල්ලා 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 බංගු වෙන අදාල පාරින්යන් හරි සරිගම පද අල්ලන් මොකටද බොරු සෙල්ලම් කන්ද තැන්පස්සෙන් පල්ලම් අදාල පාරෙන්යන් හරි සරිගම පද අල්ලන් මොකටද බොරු සෙල්ලම් කන්ද තැන්පස්සෙන් පල්ලම් සිතියම නැතිමනම් යමෝ පාරක් හදන් සුදු සඳට උනත් නපියන් තරු කැට හුලලා බෝතලේක දමා සංසාරේ මං ඔයාගේ කිව්වට ඔව්ව වෙනස් වෙනවා උන්සම කොච්චර ආදරේ කළත් අමාවකේ යනවා මත පිට ඇතිදා සෙනකෙලි සෙමදා නැතිදා තනි වෙනවා රෝස ලස්සනයි ඒ කටු ඇනුනු තිල් වෙනවා ඒත් කටු වෙනුනොත්
ඉස්සර ආදරය කළත් අමාවතේ යනවා අතමිට ඇතිදා සැනකෙලි සැමදා නැතිදා තනි වෙනවා රෝස ලස්සනයි ඒ කටු ඇනුනොත් හිල් වෙනවා කැලින් මිලියනපති සෑම දිනකම ලක්ෂපති සෑම මාසයකම මිලියනපති කැලින් හිස් ඇසුරුම් පත් තුනක් අංක 213 න් හත වැරල්ලකම ලිපිනයට ඇවීමයි Cardinals within rupiyal million 24ක රන් අවුරුදු වාසනා Cardinals වර්සිටි A levels වලින් පස්සේ fashion designer කෙනෙක් වෙන්න අවස්ථාව අගමුලිය අපතින්ච වත් මටත්තේම ඒ වගේමයි වුණේ උඹ කිසිම වෙනසක් නැහැ ඉස්සර විදිහම තමයි ඉතින් කිසි වෙනසක් නැහැ මේ ඉන්නේ මගේ වගේ හරි හරි මේ ඇත්තටම ලොකු දෙයක් ආපු එක කිව්වොත් ඉතින් එනවා වචනයක් තිබ්බොත් මේ විදිහට කරනවා මට ඇත්තටම මේ කඳුළු තව අයියෝ අයියෝ හරි මුත තැන්කියු හලෝ ඒගොල්ලන් සම්පූර්ණව අඳුරන අඳුරන මොකද ඇත්තේ අර ඊට පස්සේ ඉන්නේ මේගොල්ලන්ගේ නංගිලා ඒක තමයි අපි පොඩි මේ තියෙනවා පොඩි වල මේ අපි මේ රන්දික විශේෂණ ඒක දැන් මේවයි අපිට වෙන්න ඕන දේවල් දෙකක් තියෙනවා හරිද කොහොම හරි විය යුත්තේ හෙටුම් මැච් එක ගන්න බෑ හරි දැන්ටත් කට්ටිය ඇවිල්ලාද ඔව් ඇවිල්ලා ඉන්නේ ටවුන් එකේ හෝටලේ ආ ආරංචි අක්කා වුන් ගමට ඇවිල්ලා ආදිත්‍ය සංගමෙන් උන්ව පිළිගත්තා කියලා එතකොට ටවුන් එකේ හෝටලේ නෙමෙයිද නෑ නෑ ටවුන් එකට එනවා පස්සේ එතනත් මොනවා හරි කතා ඇතිනේ හරි හරි තේරුණා දැන් උඹල ගමේ උන් විදියට හැසිරෙන්න ඕන හරි ඒ හැසිරෙන වෙලාවට කිසිම තැනක ගමේ එකෙක් නැහැ හරි නෑ 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 සර් එහෙම වෙන්න දෙන්නේ නෑ සර් මම සර් බලාගෙන ඉන්නකෝ මූ කරගෙන තියෙන්නේ හොඳ වැඩක් දැන් ඈ ඒ කියන්නේ සර් මූ ලංකා ටීම් එකේ ඒ කියන්නේ ක්‍රිකට් ටීම් එකේ සමාජිකයෝ මේකට සම්බන්ධ කරගත්ත කියන්නේම නිවුස් එකක් මන් දෙන්නම් සර් ගානට වැඩේ නෑ නෑ සර් ක්‍රිකට් කිව්වහම උන්ට උඩ පැන පැන මඩ ගහන්නම චැනල් වගේ බලාගෙන ඉන්නවනේ සර් ඉන්නකෝ සර් ඉන්නකෝ හරි සර් හරි 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 එහෙනම් සර් ජයම වේවා සුරේෂ් වැඩේ හරිද
හරි සර් හරි. දැන් කට්ටිය මෙතෙන්ට ඇවිල්ලා දින්නේ. ඔව් සර් මේ ඕනම දෙන්න ඇවිල්ලා ඉන්නවා. අතරේක ටික හිට කියන. හරි. මෙහෙමයි මල්ලිලා වෙන්න ඕන. කාගිල්ස් වෙතින් රුපියල් මිලියන 24ක රන් අවුරුදු වාසනා කාගිල්ස් වර්සිටි. අවුරුදු තේමීස රස කරන සෑම වීවා පැක් එකකටම වටවල ග්‍රෑම් 50ක්. නෑන් ග්‍රෝ එච්චෙමු. රත්ති නූනක්කාර අවුරුදු වාසී ලක්ෂ 500ක් වටිනා තෑගි දිනා ගන්න දැන් මයිදුම් කරන්න. අද මටයි මේ මගේ යාළුවෝ ඔක්කොටමයි බොහොම සන්තෝෂ දවසක්. ඉතින් අපේ සර්ව දැක්කම මගේ මතකයේ අවුරුදු 10කට විතර අතීතයට යනවා. ඒ කාලේ නම් මේ ඔගොල්ලන්ගේ දුනේෂ් අපි ඒ කාලේ කිව්වේ රාමනායක සර් කියලා. ඉතින් දැන් ඔගොල්ලන්ගේ ඉස්කෝලේ ගුරුවරයෙක් වුණාට ඒ කාලේ නම් මේ අධ්‍යාපන පරිපාලනයේ සේවය කරපු කෙනෙක් නෙමෙයි. නැකොටින්ම රාජ්‍ය සේවයේ හිටියේ නෑ පුතේ. ඔව් ඒ කාලේ සර් ටියුෂන් කළේ ඉස්කෝලේ ගියන්නේ නැහැ. ඉතින් ඒ වුණාට කිසි වෙනසක් අපිට තිබ්බේ නැහැ. ඉස්කෝලේ ගුරුවරයෙක් වගේම ඔහුම හැංගීමකින් ගොඩක් අපිට ලං වෙලා ගොඩක් දේවල් කියලා දුන්න උගන්නපු සර් කෙනෙක් තමයි අපේ රාමනායක සර් කියලා කියන්නේ. අපි ගොඩක් වැටිලා හිත අවුල් වෙලා හිටපු වෙලාවල් වල ආපහු නැගිටලා මේ හිත හදාගෙන මේ ගමන යන විදිය ගැනත් කියලා දුන්න ජීවිතේට ගොඩක් දේවල් කියලා දුන්න කෙනෙක් රාමනායක සර් කියලා කියන්නේ. ඉතින් අද දවස හරිම සතුට දවසක් මේ ගමන අපි ආවේ ලොකු සතුටකින්. ආවට පස්සේ ගොඩක් අය හම්බුණා අපේ රන්දික සහෝදරයා ඉන්නවා. එතනින් ගියාම ගුරු මණ්ඩලයේ අපේ ආලෝක විහාර ඊට පස්සේ රන්තිලකස අපි හැමෝම හොඳ යාළුවෝ. ඒ වගේම හෙට දවසේ ඔයගොල්ලන්ට මොම ලස්සන මැච් එකක් දෙන්න අපි හැමදේම සූදානම් කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි ඔයගොල්ලන්ට ඉස්සරහට මොනවා හරි දෙයක් ඕනම දෙයකදී අපි ඔයගොල්ලෝ වෙනුවෙන් ඉන්නවා කියලත් මම වෙලා මතක් කරන්න කැමතියි අපේ ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන්. ඔබ ස්තුති අපිට ආරාධනා කරාට. ඔබ ස්තුති. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් අවසරයි. ඇතරම මේ අපේ මම මේ නිල වශයෙන් ලොකෝට අවසර ගන්න යන්නේ නැහැ. මොකද අපි අර කිව්වා වගේ අපි ඔක්කොම යාළුවෝනේ දැන්. ඒතකොට අපිට පුළුවන් යාළු මිත්‍ර වගේ කතා කරන්න. මොකද මේ සෙල්ලමකට නැවිලා තියෙන්නේ. අපිට ඇත්තටම මේ වගේ කට්ටිය අපේ මේ දුනේෂ් රාමනායක සර් නැත්තම් හැමදාම මේ අපිට බලන් දෙන ටීවී එකේ විතරයි. ඒක තමයි සර් ඇත්ත. අපි ටීවී එක දිහා බලාගෙන ඉන්නකොට කවදාත් හිතුවේ නැහැ මේගොල්ලෝ ඉන්දියාවට හයව ගානකොට පකිස්තානට හයව ගානකොට අපි හිතෙන්නේ කවදාවත් අපිට සැබවින් දකින්න පුළුවන් එක. ඉතින් ඇත්තටම අපි ඉස්සෙල්ලම මේ සර්ට ස්තුතියි කියලා කියනවා අපේ ගම්පලාත වෙනුවෙන්. අපි වගේ ගම්පලාතකට මෙවැනි ක්‍රීඩකයෝ ආපු එක මං හිතන්නේ අපිට ලොකු ආශිර්වාදයක්, අපිට සන්තෝෂයක්. දැන් හෙට දවසේ අපි බොහොම විශේෂ වැඩකටත්තක් සංවිධානය කරලා තියෙනවා. හැබැයි අපි කියන්න ඕනේ අපි බොහොම කෙටි කාලයක් ඇතුළත තමයි මේක සංවිධානය කළේ. ඒක කියන්න ඕනේ අපේ මොනවා හරි අඩුපාඩුවක් වුණොත් මේ ඒක අපිට ඇත්තටම සමා වෙන්න මේ එහෙම අපි එච්චර මේ වගේ ලොකු වැඩක් අපි මම හිතන්නේ මේ ගම්පලත මෙවැනි ලොකු වැඩක් සංවිධානය කරනවමයි. ඒක නිසා අපිට අපේ මේ ක්‍රිකට් කණ්ඩායමෙන්ම අපි සමාව ඉල්ලනවා. ඒක මොනවා හරි අඩුපාඩුවක් තිබුණොත්. ඉතින් මම හිතන්නේ ඕගොල්ලෝ කැමති ඇති අපේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා පොඩ්ඩක් ඔබ අමතනවා නම් අපි දැකලා තියෙන්නේ අර විදේශ මයික් ඉස්සරහා කතා කරනවා දැකලා තියෙන්නේ. ඉතින් අපේ මේ ගමේ මයික් එකක් ඉස්සරහා අපේ ක්‍රිකට් කණ්ඩායමේ නායකතුමා අපේ විමල් නායකයා එතුමා කතා කරනවා නම් අපි කැමති. අපි ආරාධනා කරන පුතුමාට පොඩ්ඩක් අපි කතා කරමු කි. ඉතින් සියලුම සහෝදර සහෝදරියන්ගේ අවසරයි. අම්මේ තාත්තේ නංගී මල්ලී
ඉතින් අද ඔයාලව මේ විදිහට හම්බෙලා කතා කරලා ලැබිච්ච එක ගැන ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම ඔයාලට ගොඩක් කනගාටු ඇති අපේ ෆයිනල් සීරීස් එක. ඉන්දියාවත් එක්ක තිබෙච්ච ගැන. අපි ෆේල් වුණා. අයියෝ ඒක ගානක් නෑ අයියේ. අපි ඊළඟ පාර ගහමු. ඕක මොකක්ද අනේ? අපි ඊළඟේ ගහමු. අන්න අන්නේ හයියෝ තමයි අපි හැමදාම ඉදිරියට ගෙනාවේ. ඒ වගේ මේ හයියම තමයි අපි ෆේල් වුණාමත් අපි මාරු විදියට මවුලෙන් තිබ්බේ. ඉතින් අපි දන්නවා ඔයාලා කවදාවත් අපිට එහෙම කරේ නෑ. අපිත් හැමදාම මාන්සි වෙන්නේ අපේ රට ආඩම්බරයක් ගේන්න, ඔයාලට සතුටක් ගේන්න. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන හෙට මේ ගමේ තියෙන වැඩේට මමයි මගේ ටීම් එකයි අපි හැමෝම සම්බන්ධ වෙනවා. ඉතින් ලස්සන වැඩක් හෙට කරමු, හැමෝම සතුටු වෙමු. ඉතින් හෙට ලස්සන මැච් එක බලාගෙන පුළුවන් වෙන්නේ. එහෙනම් මම වැඩි කතා කරන්නේ නැහැ. හැමෝට ස්තුතියි. දැන් මොකෝ බන් තත්ත්වේ? පේනවනේ ඉතින් සේරම හරිය ඈ. වහීද බං? පිස්සුද බං උඹට? මේ පෑවිල්ල වහින්නේ නැහැ. හැබැයි මචං රෑට පොඩ්ඩක් වැස්සා නම් උදේට ග්‍රවුන්ඩ් එක මරුවා. ඔව් ඔව් ඉතින් රෑට පොඩ්ඩක් වැස්සා නම් උදේට ග්‍රවුන්ඩ් එක මරු. එහෙම කියලාද එක දවසකට වස්සවන්න බෑනේ. උදේට වැස්සත් මොකද කරන්නේ කියහන්? අයියෝ වහින්නේ නැහැ බං. ඒ සඳුරා. ඔකෝ. මේ කෝර කැප්ටන්ලා දෙන්න. ඒ මේ හරි. දැන් ටීට කලින් ආවේ. අයියේ ක්‍රිකට් ටීම් එකේ කට්ටිය හොටල් එකේ ඉන්නවද? ඉන්නා ඉන්නවා. ඇයි මේ ස්කෝලේ පිළිගන්න තැනට ආවේ නැද්ද? ආ නෑ අයියේ අන්න හම්බුන්නේ නෑ මම මේ කුඹුරේ හිටියේ වැඩ වගේ. කුඹුරේම හිටහා. හෙටත් හාපංගෝ. ගමර ලැජ්ජ කරන්න එපා මල්ලි. පිස්සුද පිස්සුද අයියේ ඔයා බාරනකො හෙට අපි මොනවද කරන්න කියලා? දෙනවා ගේම ආයි. හරි හරි බලමුකෝ බලමුකෝ. මේ දැන් මොකද දැන් ටීම් දෙකම හරිනේ. හරි අයියේ. දැන් ටීම් එකට 11 ගාන ඉන්නවනේ. නෑ අයියේ 13 ගානක් ඉන්නවා. නෑ මරු මරු මරු. එහෙම හොඳයි. බය වෙන්න එපා. කට්ටිය වැදිනොත් අපි ඉන්නවනේ. මේ චූලා සංවිධායක කමිටුවේ කාටවත් තරඟෙට ඉන්න බෑ. හරිනේ. හරි හරි. අපි ෆ්‍රී වෙලාවක මැච් එකක් ගහමු හොඳේ. හරි හරි ෆ්‍රී වෙලාවක මැච් එකක් ගහමු ඉතින්. මේ අනිවාර්යෙන් ගහමු ඈ. හරි හරි මේ. දැන් මල්ලි මෙහෙමයි. ෂාප්ලි අපි 10 වෙද්දි වැඩේ පටන් ගන්නවා. හරි අයියේ. මොකද 9 වෙද්දිවත් සෙට් වෙයලා නැත්තම් කට්ටිය හොය හොයන්න වෙනවනේ. ඔව් අයියේ අපි එන්න. මේ ඔය කොහොම ගුවත් ඉතින් හෙට උදේට ඇවිල්ලා කෝල් ගහලා තමයි දෙතුන් දිනේ කැහැරව ගන්න වෙන්නේ. නෑ නෑ බං. කලින්ම රජාශාලාවට එන්න කියලා තියෙන්නේ. එතනින් සෙට් වෙලා තමයි එන්නේ. වෙලාවට වරෙල්ල ඈ. හරි හරි. ඒක හොඳයි. එහෙනම් මේ දැන් අපි හවස එන්න බෑ ස්ටේජ් එක ගහන්න. අපි යනවා. ඔයගොල්ලෝ වැඩේ කරන් යන්න හොඳේ. හරි. එහෙනම් අපි යනවා නේද? Himalaya Purifying Name Face Wash කුරුලෑ ඉවත් කර නිරෝගී සමක් ලබා දෙනවා. අච්ච හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා. ඇත්තටම මරුවනේ ඔයා. ඇයි? මං දැනන් හිටියේ නෑ ඔයාලා ඔච්චර ලස්සන කතා කරන්න පුළුවන් කියලා. ඒ එහෙම කතා කරා. ඕ හැබැයි මං බයෙන් හිටියේ. වචන නැතුව හිර වෙයි කියලා. මම වෙන්නේ අපි ස්කූල් යන කාලේ මං කතික තරඟ වලටත් කියලා තියෙනවා. ඇත්තද? ඕනද? මං නම් ඉතින් මගේ කතිකත්වයේ වර්ධනය කරගත්තේ අපේ ගෙදර අම්මයි අයියත් එක්ක රණ්ඩු කරේ. ඒක වරක්. ආග රාමණගසලේ නෝ. ඔය දන්නවද ඒ කාලේ? ඔය රාමණගස අපිත් එක්ක ක්ලාස් එකේ ඉන්න නිකන් යාළුවෝ වගේ මාර ෆිට්. දැන් රට තෙන් එහෙමනේ. ඔයාලට හරි ආදරේද? අනේ ඔව්. යාට නම් ඉතින් හැමෝම ආදරේ. අපිට තමයි නැති. ඉතින් ඔයාලට ආදර කරන්න ඕ. කවුද එපා කිව්වේ? මං යනවා. අපේ අයියා ගාවට. වැඩිනේ. කවුද? සමේ. මෙයාර පිපි රොෂාන් ඉන්නේ රොෂාන්ගේ නංගි උයි උයි ඒ සුදවන් කෑ ගහන්න මිනිස්සු ඉන්නවා අර හන්දෝ බයි සර් ඉතින් මොකද තේ
නංගි රොෂාන්ගේ මූ නංගි අඩෝ අඩෝ ඉප් ජික පිස්සුද බං කෑ ගහන්න පයකු සර මයික් කිල හිටියේ අන්න ඌ ඉස්සරින් දම්මගෙන ඌ බෝක්කුවා කියලා බා මයික් නේ බා ඉතින් ඌ මගේ යාළුවානේ බා මයික් කියන දේවල් පිළිගන්නවද බං ඉතින් ඇත්තනේ බං සර් මයික් ගේ විදිහම තමයි ඒ විදිහම අර අප්සෙට් කට කට කැඩිච්ච කතා ඒ විදිහම තමයි සර් ගණන් ගන්න එපා හරි හරි මන් දන්නවනේ මයික් ගේ හැටි ලැජ්ජ කරන්න එපා උයි හරි හරි මේ අපි දැන් යන්න කන්ද ආර හොටලෙට සර් සත්‍ය පරිස දැන් එතකොට හරිනේ මට ආරංචි වුණ විදිහට දැන් උන් හෝටලෙට ඇවිල්ලාලු. ඉස්සල්ලාම කරන්න ඕනේ මං කියපු පළවෙනි වැඩේ. වැඩේ නූලටම වෙන්න ඕනේ. පස්සේ ආයෙමත් අනේ මැඩම් අනේස ඌවණ ගන්න බෑ හොඳේ? ඔව් ඔව්. වැඩේ හරියට නොවුනොත් උන් වැඩේ කරනවා. ඊට පස්සේ ඉතින් මට ඉහළ ලොක්කන්ගෙන් තමයි ඉඳ වෙන්නේ නැත්තේ. නෑ නේද සර් අපි වැඩේ හරියට කරන්න. අර අලුහුණු දාලා ඒ ටික මේ කළා මේ ස්ටේජ් එක ගහලා එහෙම යනවා යන්නේ ඊට පස්සේ උඹලට තියෙන්නේ උදළු අලවංගු දෙක තුනක් අරගෙන ඈ ඔය පිච් එක මඤ්ඤොක්ක හිටවන්න වලවල් ගහනවා වගේ හාලා දාන එක ඈ ආයේ මැච් එකක් සෙල්ලම් කරන්නවත් හිතන්නවත් බැරි වෙන විදිහට තේරුණානේ උඹලට හරි සර් අපි වැඩ දෙන්නම් නියමෙට හැබැයි කිසිම විදිහකින් අයි මැච් එකක් ඔතන ගහන්න බැරි වෙන්න වැඩේ කෙරෙන්න ඕන. ඔය ලයින් සැදපුවා, කොඩි කණු, ඔය ඔක්කොම ගලවලා විසික් කරපල්ලා. හරි සර්. සමේ, ඒතකොට සර් අනිත් කාරණාවත් කියවන හරිනේ සර්. හරි. මේ ඉන්නේ ඒත් එක්ක ආපු අනුහස් ප්‍රනාන්දු. උඹල දන්නවද? අයියෝ සර් ඔයා අර කැච් බානේ ගානේ බොක්කුවා දන්නවද උඹලා ඇයි ඌ එහෙම කරන්නේ කියලා වෙන මොනවා සරද ඌගේ බැරිකම වෙන්නේ යකෝ බැරි නම් මේ ශ්‍රී ලංකා ටීම් එකට ගනීද පත්තරකාරයෝ කියන විදිහට නම් පගාවට සල්ලි වලට කියලා මේ ඔය ඇත්තම සර් ඇත්ත නැත්ත වැඩක් නැහැ බං අපිට. ඒක පත්තරවල තියෙනවා හැබැයි. හරි සර්. අපිට දැන් තියෙන්නේ මේ නිවුස් එක උඩ දුවන එක. හරි සර්. හෙට උදේ උන් හොටෙල් එකේ ඉඳලා ග්‍රවුන්ඩ් එකට එනවා. එන්න පාරවල් මහ ගොඩක් නැහනේ. තියෙන්නේ එක පාරයි. මූකලන හන්දිය තියෙන්නේ. අන්න ඔතනින් බස් එක හරවද්දි කොට දාලා ගස් පෙරලලා උන්ට යන්න දෙන්නේ නැතුව උන්ට කෑ ගහපල්ලා හා මේ බෝඩ් පෙන්නලා කෑ ගහපල්ලා මේ සුරේෂ් ඔව් සර් බෝඩ් ටික හරිද හරි සර් හරි හරි බෝඩ් ටික හෙට උදේම හම්බ වෙයි ඒ බෝඩ් අරගෙන උඹලා කෑ ගහපල්ලා තර්කය තමයි ක්‍රීඩකයෙක්යි කියාගෙන රටට අවනම්බු කරපු පගා ගහපු සල්ලි කෑදරු අපේ ගමට එපා කියලා. ඒක අපේ ගමට අවනම්බුවක් කියපල්ලා. ඈ ජාතික අභිමාණයෙන් කතා කරපල්ලා. රට ගැන, ගම ගැන. ඔය රන්දිකයාගේ නම කියලා කෑ ගහපල්ලා. ඔය රන්දිකයා තමයි මේ කුණ්ඩවාල ගමට ගේන්නේ. ඈ රන්දිකයාට ඡන්දෙ දෙන්නෙත් නැහැ. රන්දිකයාගේ යාළුව හෙංචයියන්ට ගමට එන්න දෙන්නෙත් නැහැ. අන්න එහෙම කියලා කෑ ගහපල්ලා. හරි? හරි සර්. ඔන්න ඔය දෙක වුණා නම් උන්ගේ වැඩේ ෆේල් එච්චරයි හරි සර් අපි දෙන්න නියමෙට දැන් ගිහිල්ලා වැඩේ කරහල්ලා හරි සර් අවුරුදු 80 40ක් දක්වා මට මනම් පෙරි වාත්‍යයක් ගාල මාතර මිද්දෙනිය
කට්ටියම ඇවිල්ලානේ. වෙලවන්. බෑන්ඩ් එකේ ආයත් මැච් එක බලන්න එනවද රන්දික? ඔව් ඔව් යාරා. එයාලා හෝටල් එකට වෙලා ඉන්න එකක් නෑ කොල්ලෝනේ. අපිට ඒගොල්ලන්ටත් දවල්ට කෑම ලෑස්ති කරන්න වෙනවනේ. ඔව් අනිවාර්යෙන් දෙන්න වෙනවා. එතකොට ඔයා කියන්නේ හෝටල් එකෙන්ද ඒකත්? නෑ විහාරා මම බැලුවේ දැන් වෙනද වගේ නැතුව ඒගොල්ලෝ ආසයිනේ ගමේ කෑම වේලක් කන්න. ඈ අපි එහෙම දෙමු. අපිට පුළුවන් නේ කට්ටියත් එකතු වෙලා කෑම හදන්න. අනේ ඔව්වයි මේ අපි කට්ටියටම එකතු වෙලා මොන හරි හදන්න පුළුවා. මේ නංගි. මේක නෙවෙයි. එතකොට දැන් අපි කොහෙද කෑම දෙන්නේ? ඉතින් අපි ළඟපාත ගෙදරකින් උදව් ගමු. අපිට පුළුවන් නේ හලපහල ගෙදරකින් උදව් ගන්නත්? ආ මේ රන්දික මත්තු. ඒක අපි ලොමාමේ. මේ මට පුළුවන් සිරි අයියලා ගෙදර කතා කරලා දෙන්න. ආ වුනේ. සිරි මාමලා ගෙදර හොඳයි නේ අයි. රන්දික ඔයත් ගිහින් කතා කරන්නනේ. ඔව් ඔව් විහාර මාත් යනවා. මේ අනිත් අය කැමේමත් බාර ගනීනේ. ඈ මල් ලිස්ට් එක හදලා ඉවරයි. රන්දික මාත්‍යෝ. කපිල මාමේ. මේ අපේ ගරු සුනිත් එමෙතුමාටත් ආරාධනා කළාද? දැන් ඇයි කපිල මාමේ එහෙම අහන්නේ? නෑ නෑ මම මේ නිකන් යවෙන එකමට. ආ කපිල මාමට දැන් කවුද කිව්වේ ඔහොම අහන්න කියලා? අලි තුල පුතේ ඒ කවුරුවත් අහන්න කිව්වේ නෑ. මේ නැත්තම් ඕනේ නෑ. ඕන නැත්තම් ඕනේ නෑ. නෑ නෑ ඕනේ නෑ නෙමෙයි අපි යාටත් කියනවා. ආ ඒකනේ ඒකනේ. කවුද සුනිත් එමෙතුමාද කිව්වේ ඔහොම අහන්න කියලා? නෑ 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 නෑ. සුනිත් එමෙතුමා එහෙම අහන්න කිව්වේ නෑ තුල පුතේ. මේ රන්දික මහත්තයෝ මේ මං සිරියයි ලැගෙදරට ගිහිල්ලා එන්න ඈ. මාත්ෙන්නද මේ හරි හරි ඒවා වැඩක් නැහැ. අපි ඉස්සරහ වැඩගෙන කතා කරමුකෝ නේ. වැඩේ හරිද? හරි සර්, ඒ හරි. මේ මට එහෙනම් ෆොටෝ දෙක තුනක් එවන්න කියනවා. මේ මල්ලි ෆොටෝ දෙක තුනක් එවන්නලු. මල් වෙලා තියෙන්නේ අන්න නැහැ නේ. මොකද මම බලහංගු රන්දි ගියා. අප්පට සිරි බං. මොකද මේ පිච් එක මැද වලවල් හාරලා බං. කවුද කවද්ද බං? ඊයරේ හාරලා තියෙන්නේ. අපි 6 වෙනකම් මෙතන හිටියා. ඊටත් පස්සේ ගල්ලා තියෙන්නේ. කවුද යකෝ මේ වගේ වැඩ කරන්නේ? අපි එනකොටත් ඔහම තමයි තිබ්බේ අයියේ. රන්දිකයෝ. අර වැඩේ බා. දැන් අපි මොකද්ද කරන්නේ? මේ කෝල් එකක් ගනින්කෝ දුනේස් සර්ට. දුනේස් සර්ට කතා කරලා මොනව කරන්නද බං? රන්දිකේ අපි වෙන ග්‍රවුන්ඩ් එකටවත් යන්නද? එහෙම කරන්න බෑ සඳුනා. අනික එහෙම ග්‍රවුන්ඩ් එකක් නෑනේ මෙහෙ.
ඇයිම සෙන්ට්‍රල් එකේ ග්‍රවුන්ඩ් එක තියෙන්නේ? අද නිවාඩු දවසන්නේ චූලා. එහෙම මේ කලබලේ අවසර ගන්න බෑ. අනික මේ ටීම් එකක් තියාගෙන එහෙම කරන්න බෑ. මේ මිනිස්සු අපි ගැන මොනව හිතයිද? කවුද බං මේ වගේ කඩා කප්පල් වැඩ කරන්නේ? මේ වගේ නිතර වැඩක් නැහැ චූලා. අපි මොකද්ද කරන්නේ දැන්? බලහංගුදි මේ වගේ ගමක වැඩක් කරන්න පුළුවන්ද කියලා? සම්දිග මං කියනකොට දුනෙස්සලට කෝල් එකක් ගනින්කෝ. සර් මේ පාරනේ කිව්වේ අඩ අඩ අම්මෝ සර් අංගු පාරද චත්ත බම්ම වෙන්නේ තමයි. හැබැයි ඔයාලට යන්න බෑ. මේ 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 මහත්තුනි පොඩක් අහගන්න කියන්නේ. මේ මෙහෙමයි මේ මේ ක්‍රිකට් ගහන මහත්තුරු ගොඩාක් දුර ඉඳන් මේ ඇවිල්ලා තියෙන්නේ. මේ ඕගොල්ලෝ ගම්මට වැඩක් කරන්න. හරි? ප්ලීස් මේ ටික අයින් කරලා අපි බස් එක අපිට යන්න දෙන්න. අනේ මේ අයිසේ! තාපුසේ කවුද අයිසේ? අපිට මෙතන කරන්න දේවල් කියලා දෙන්න. යාලා යන්න පැත්තකට. සර් අපිට තේරෙන්නේ නැහැ සර් අපි දැන් මොකද්ද කරන්න ඕනි කියලා. මට තියෙන එක මවුල තමයි අපි ලැජ්ජ වුණේ ඒක. සර් දැන් ඒ කට්ටිය ළඟ එන ගමන්ද? ඌ ළඟ එනවා කියලා මට කෝල් කරා. ඒ අපි දැන් මොකද්ද බං කරන්නේ? හරි හරි. මං කියන්නද? අපි මේ වැඩේ අතහැරලා දාමු. මං ඒකලන්ට කියන්න. දැන් සර් අපිට මේ හදිස්සියේ වෙන ග්‍රවුන්ඩ් එකක් බුක් කරන්නත් බෑනේ. බෑ බෑ බෑ. මොන වෙන ග්‍රවුන්ඩ් බුක් කරනවද? අපි මුළු ගමටම කිව්වේ මෙතෙන් එන්න කියලා. අනික ටීම් එකට කියලා දෙන්නේ මෙතෙන් එන්න කියලා. අපිට එහෙම දැන් ග්‍රවුන්ඩ් වෙනස් කරන්න බැරන්ද? අපි වැඩේ නවත්තමු. හා? අනේ මට සමා වෙන්න සර්. කමක් නැහැ. හැබැයි ඉතින් අපිට තිබුණා ඊයේ රෑ කවුරු හරි මෙතෙන්ද දාන්න. ඉතින් සර් කවුද හිතන්නේ සර් මේ වගේ පොඩි ගමක මේ වගේ පොඩි ග්‍රවුන්ඩ් එකක මේ වගේ පිච් එකක් ආරක්ෂා කරන්න කවුරුත් තියන්න ඕනි කියලා. ඒක නම් ඇත්ත. අනුවස් කෝල් කරන්න. අප්පට සිරි. කමක් නැහැ. අපි ඇත්ත කියමු. ආ? පේනවනේ වෙලා තියෙනද? කියන්න පුතා. ආ සර් මේ අපි ගම කිට්ටු ඉන්නේ. මේ ගමේ මිනිස් වර්ගයක් ඇවිල්ලා සර් මේ පාර මැද්දට ආවිලා උද්ඝෝෂණයක් කරන අපිට ගමට එන්න එපා කියලා. පාර මැද්දට මේ ගස් වල අතු කොටන් ටිකක් එහෙම දාගෙන තියෙනවා. අපිට එන්න බැරි වෙන්න. මොකක්? ඔව්. හරි. මං කියන්නේද පුතා ඔයාලා ඔහොමම ඉන්න හරිද මං උතෙන් කවුරු හරි එවන්න හරිද ඔහොම ඉන්න හරි සර් හරි ඔකේ මේ
මේක නම් හොඳට ප්ලෑන් කරලා කරලා තියෙන වැඩක් රන්දික හරිද මේ ඇයිස මොකද වෙලා තියෙන්නේ පාර හරස් කරලා මේ 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 උද්ඝෝෂණයක්ලු ටීම් එකට ගමට එන්න එපයි කියලා මොකද්ද කියන්නේ යකෝ මේක අපේ ගම බං මං දන්නව අපේ ගමේ කවුද ඔය වගේ වැඩ කරන්න කියලා මං බලා ගන්නම්කෝ ඒ චූලා චූලා පිස්සු කැලි ඉන්න බබා මේ අම්මෝ මේ චූලා මේ වැඩේ හොඳටම අවුල් වෙලා තියෙන්නේ මේ වෙලාවේ මේ අපි පිස්සු කැල්ල හරියන්නේ නැහැ තේරුණාද කොහොම හරි අර ක්‍රිකට් ටීම් එකේ කොල්ලෝ ටික මේ ගමෙන් එළියට යවන්න ඕනේ ආරක්ෂා සහිතව මේ චූලා ඔබ පාඩුවේ හිටහන්කෝ මං දන්නවා මේක පිටවසින්නේ කවුද කියලා හරි හරි ඉන්නකෝ මම ඔබට වැඩක් තියෙනවා කරන්න චූලා කොහෙවත් යන්නේ නැහැ ඔතනින් ඉන්න සඳුන් චූලා බලගන්න නන්දික පොඩ්ඩක් ඉන්න कोई तमसे लगे बात කවුරුත් මෙහෙ නෙමෙයිනේ කතා කරන්න කාගේ හරි ගේම් එකකට ප්ලෑන් එකකට ආව නේද උදේ පාන්දර බීගෙන පාරවල් වහගෙන මේ අම්මා තාත්තගේ බූදලේ ගිහලා හිටුවද ප්‍රශ්නයක් තියෙනවා නම් විසඳගන්න විදියක් තියෙනවා මේ රටේ ඒකට නීතියක් තියෙනවා අමුල්ලා කාටවත් නීති අතර ගන්න බෑ. පිසි. දාගන්න තුන් දෙනෙක් ජීප් එක. අනේ තමම. මේ පාරව සුද්ධ කරා. සුද්ධ කරනවා. මම බලයිද? ගන්න. ඉබගරා. අලු කුත් දෙරබෝ. අල බයි. මුලින්ම නෑ බයරන්නේ නෑ.
මොකද්ද සර් මේ කරලා තියෙන්නේ? බලන්න පුතා. ඊයේ රැක් කවුරු හරි මේ පිච් එක හාලා මේක මේ මැච් ගහන්න බෑ ඉතින් අය. කවුද කරලා තියෙන්නේ? ඔය හැම ගමකම වගේ අර හොඳ වැඩක් කරනවට අකමැති වුන් ඉන්නවනේ. ඒ වගේ එකෙක් මේ ගමෙත් ඉන්නවා ඉතින්. ආයිබෝන් හිතවතුනේ. ඉතම අවාසනාවන්ත විදියට අද අපිට මේ තරඟේ නතර කරන්න වෙලා තියෙනවා. ඉතින් ක්‍රීඩා ලෝලී හිතවතුනි ඔබට උනත් පේනවා ක්‍රීඩා කරන්න සුදුසු තනතිල්ලක් නෙමෙයි මෙහි තිබෙන්නේ කියලා. යම්කිසි කඩා කප්පල්කාරී පිරිසක් විසින් තනතිල්ලට හානි පමුණුවා තිබෙනවා. ඉතින් මම කැමති අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් සම්මේ අයි අයි මේ පැත්තකට ලින්දම් බම් තව වැඩක් කරගන්න කියවන්නත් වෙනවා. අපිට ඉදිරියේදී වැඩ කරද්දී මේවා හොඳ පාඩම්. කිසිම සැලසුමක් නැහැ. වැඩක් සංවිධානය කරන්න දන්නේ නැහැ. ක්‍රීඩකයෝ කියන්නේ ජාතික වස්තු. කොත්මිදල ගෙනෙල්ලා රස් ජාදු කරවල ඈ ආරක්ෂාව අවධානමකට දාලා මොනවද මේ කරන වැඩ? මම මේ පළාතෙන් මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට ගිය මේ ගමේ මේ පළාත නියෝජනය කරන ඇමතිතුමා මම. මට විශාල ලැජ්ජාවක් මේ සිද්ධිය. විශාල ලැජ්ජාවක්. මේ වගේ දේවල් මේ ගම්වල වෙන්න දෙන්න බෑ. හැබැයි ඉතින් ඔය සමහරු නම් හිතනවා ඇති මේ වගේ වැඩ කරලා ඇමතිලා වේ. ඒවා ඉතින් හීන තමයි. මොකද ඒවා එහෙම වෙන්නේ නැහැ. මේ වගේ දේවල් මේ ගම්වල කරන්න දෙන්නත් බෑ. දැන් පේනවනේ වෙලා තියෙන දේ. මගේ ආදරණීය ගම් දෙකේම ජනතාවගෙන් මං අහලා සිටින්නේ මට මාසයක් දෙන්න. මාසයක්. ඊට පස්සේ මේ ක්‍රීඩාංගණය නැවතත් යථා තත්ත්වයට පත් කරලා කණ්ඩායම් දෙකක් නෙවෙයි සමස්ත ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියක් මේ ක්‍රීඩාංගණය මම පවත්වනවා කියලා ඔබලාට පොරොන්දු වෙනවා. එදාට මං ඉතාමත්ම ගෞරවයෙන් ඔබතුමාලටත් ආරාධනා කරනවා අපිට සමා වෙලා ඒ සඳහා සහභාගී වෙන්න කියලා. මන්ත්‍රීතුමා මට විනාඩියකට මයික් එක පොඩ්ඩක් ගන්න පුළුවන්ද? අනිවාර්යෙන් අනිවාර්යෙන්. ආ අමතුමානේ. ඔව් අමතුමා. හරි කලබල වෙන්න එපා දුක් වෙන්න එපා හැමෝම ළමයි මේ කවුරු හරි බොහොම කැත වැඩක් කරලා තියෙන බව පේනවා එහෙම නේද මන්ත්‍රීතුමා? සෝරි අමතුමා. මේ මෙහෙමයි ඕනම තැනක මේ වගේ මිනිස්සු ඉන්නවා. ඒක මේ සමාජයේ හැටි. මේක අද අපි ප්ලෑන් කරේ සොෆ්ට් බෝල් මැච් එකක් නේ සර්. හාඩ් බෝල් මැච් එකක් නෙමෙයිනේ. සොෆ්ට් බෝල් මැච් එකක් අපිට මෙතන ගහගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මාදිලා මේ රඟපාත නැද්ද මේ අර ගල් රෝලක් පිච් එක තරල එක? තියෙනවයි. කොහෙද තියෙන මල්ලි? අර සෙන්ට්‍රල් එකේ තියෙනවයි. හරි මං මේ මේ එතෙන්ට කෝල් කරන්න. ගන්න ගිහිල්ලා. සර් අපිට ගෙනදෙන්න. හරි. විනාඩි 20ක් ඇයි. හැමෝම එකතු වෙලා අපි පිච් එක තැලුවා මැච් එක ගෙව. බය වෙන්න එපා. අද ලස්සන මැච් එකක් හැමෝටම බලා ගන්න පුළුවන්. හරි. ඩග්ගල අපිට සර් රෝල් ගෙනත් දෙන්න. හරි හරි. චූල යන්නකෝ. මම කෝල් කරන්න ප්‍රින්සිපල්ට. මේ මන්ත්‍රී සෝරි. අමතුමා අර අර අර. සමස්ත ලංකාවේදී අපි ඒකත් කරමු. ඒක ඒවත් කරෙන්න ඕන. ඒක බොහොම හොඳ අදහසක්. හරි. යම් අවසානය දක්වා සටනේ කුසලානය වෙනුවෙන් ගැටුනේ අභියෝග ජය ගන්නමයි අපි ඉපදුනේ අභිමානයයි සිතට නැගුනේ එක හීනයයි අපට තිබුනේ
ඇබ ලොකුට දැනටනන්ගේ සැන පස්ස ඇබේ අවස වැඩේ පේකරද්දි තිං කරදි වැඩේ පත්තු විදන්න. අතරම්බල්ලේ පොලා ගඩන් ගන්නවා මෙවා ගැව්වම සිදු කියලයිබේ එහෙමයි පොලා බල්ලි ගන්න අත්තරම් මල්ලි පිළිගන්නනම් පිළිගන්න ඔගේ අම්ම බල්ලා මගේ මේ දරුව දෙන්න බල් අම්ම ඒත්බලා සංගීත මල්ලිලා අපේ ගමටාව ඉස්සාද කරපන් මට නිකම්ම පෙවුණ නිකම්ම පෙවුණා අල්තරේ මමගෙන් ඇව්වල් පොනුවත්තීරෝ මම ඇවේ මේකම නෙවෙයි අර ගයිම්බානක මුට්ටියෙන්නේ උරියල් බට ඒ කලින් කියන්නු ඉලක ද යාම කරු මල්ලි කියන්න මල්ලි
අපේ ගමේ මාර එකමුතුවක් තියෙනවා. අර සුනේත ඉන්නවා නේද? අර ඇමතියා ඇමතියා. ආ ආ. ඌ අර පිටේක මිනිස්සු දාලා හැවන්නේ. හැව විතර නෙමෙයි මිනිස්සු දාලා ක්‍රීඩක වෙන බස් එක නවත්තලා මැච්චේ ගහලා නවත්තලා නෝ ඇදි. එයන්නේ මැච් එක ගී. ඌද මුළුවන්ද බයි ඒවල වත්ත අපි අපි ගමේ කොල්ලෝ මාර එක මුතු ඇදි. අම්මා වගේ ඇඟයි අම්මා බෑමල්ලි අම්මා බෑ ඔය කොහොම කතා කරන්නේ බං අපි ඉන්න දැන් වලේ එසේනම් ප්‍රිය හිතවතුනි හිතවතීනි අද දවසේදී ඊටමත්ම සුවිශේෂී මොහොත දැන් එළඹති වෙන්නේ ඔබ සිළු දෙනාම එක් රොක් වී සිටින්නේ එම අවස්ථාව වෙනුවෙන් අපගේ ගෞරවනීය ආරාධනය ලැබ මේ මොහොතට පැමිණ සිටිනවා ශ්‍රී ලාංකීය නාමය ලොව පුරා රැගෙන යන ශ්‍රී ලාංකීය ක්‍රිකට් කණ්ඩායමේ නායක බිමල් රණවීර සමගින් අනුහස් ප්‍රනාන්දු සහන් තීක්ෂණ රොසන් වක්කුඹර සහ ජගන් ගණේසන් ඉතින් ඔබ සැම වේදිකාවට කැඳවාගෙන ඒමට මා ඉතාමත්ම ගෞරවයෙන් ඇරුම් කරනවා දුනිස් රාමනායක සර්ටත් රන්දික මහතාට. ඉතින් අද දවස ඉතාමත්ම සුවිශේෂී වුණා ඔබට ඔබට මතක නම් අද විවිධ දක්ෂතාවයන් එක්ක අපේ ක්‍රීඩකයින් තමන්ගේ හැකියාවන් අප වෙත ඉදිරිපත් කරන ලැබුවේ. ඉතින් අපි ප්‍රථමයෙන්ම ආරාධනා කිරීමට සූදානම් පිත්තෙන් ලකුණු 60ක්ද පන්දු යැවීමෙන් කඩුලු 3ක් සහ අනර්ග උඩ පන්දුවක් රැකගත් ස්ටාර්ලයිට් ක්‍රීඩා සමාජයේ අසංග පතිරගේ ඔබටයි මේ වේදිකාවට ඇරෙන්නේ. තරගේ සූරතාවය දිනාගත් කණ්ඩායමට තියාග සම්මාන ප්‍රදාන කිරීමේ අවස්ථාව. අභිමානයයි සිතට නැගුණේ එක හීනයයි අපට තිබුණේ බෙහෙවින් මසුදුවත් වෙනවා අපට මහත්මා ආඩම්බරයක් අපේ ගමට ඇවිත් ඔබ මේ ලබා දුන් මේ ආදරණීයත්වයේ වෙනුවෙන් මිලකට මා සූදානම් මෛතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනු ලබනවා දුනිස් රාමනායක මැතිතුමාට වචන ස්වල්පයක් කතා කරමින් ඔබ තමුන්නාසලා අමතන හැටි ස්තුති මේක මේ ඇත්තටම හවස කිව්වට ගොඩක් දෙන් රෑ වෙලා තියෙන්නේ මට නම් ඇත්තටම සතුටු වෙනවාගෙන මේ මිනිස්සු මේ වෙච්ච සිද්ධියත් එක්ක සෑහෙන හිතින් වැටලන හිටි ආවචන කිහිපයක් කතා කරලා මේ මිනිස්සුන්ගේ හිතට මාර ශක්තියක් වෙලා ඒ වැඩේ කරන්නේ මේ මිනිස්සුන්ගේ නැති වුණ සතුට ඔය ආපහු ගෙනත් දෙනවා අද උදේ මේ ක්‍රීඩාංගණය කොහොමද තිබ්බේ කියලා. ඉතින් මේ ගමට අහිමි වෙන්න ගිය සතුට නැති වෙන්න ගිය අපේ මේ සංගීත ප්‍රසංගේ අපට නැවත වාරයක් ලබා දුන්නේ අපේ අනුහස් ප්‍රමුඛ අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඒ වගේම අපේ මේ සංගීත ප්‍රසංගයට පැමිණ සිටින අපි මේ මල්ලිලා ටික. ඉතින් මම වැඩි වෙලාවක් කතා කරන්න ගන්නේ නෑ උත්සාහ කරන්නේ නෑ. හැබැයි රන්දිකත් මමත් මේ ගම වෙනුවෙන් හැමෝටම ගොඩක් පින්
අද මේ කටයුත්තට හැමෝම සහභාගී වෙලා හැමෝම උදව් කරාට බොහොම ස්තුතියි. සුබ රාත්‍රිය. මේ 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 දුනේෂ් මහත්තයා මටත් පොඩි වචනයක් කියන්න. ඇමතුමා දැන් මේක මේ කතා පවත්වන වෙලාවක් නෙවෙයි, රෑ වෙලා තියෙන්නේ. නෑ නෑ නෑ, වචන දෙක තුනයි. ඔයාලා මට මේ තෑග්ගක්වත් දෙන්න මේ ආරාධනා කරේ නෑ. අනික මේ ඇවිල්ලා ඉන්න මේ මගේ ආදරණීය ජනතාවට මම ස්තුති කරන්න ඕනේ වචනකින් දෙකකින්. නෑ මේක ඇමතිතුමා මං හිතන්නේ දැන් තවත් නම් ස්තුති කතා අවශ්‍යයි නේද? මොකද මේ දවල් 30ට පිච් එක කට්ටිය දාලා හාලා ඊට පස්සේ පිටින් කට්ටිය ගෙන්නලා සෙකට් එකමත් ගහන්න ගියා. ඉතින් ආයෙත් ස්තුති කතා වුණ නෑ නේද? මේ 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 දැන් ඔයා කොහොමද එහෙම කියන්නේ? නෑ 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 මේ මේවා මේ අපි කියන කතා නෙමෙයි මේ කවුරු හරි කිව්වා මං හිතන්නේ අර මම හවස කිව්වනේ ඔය කතා ඈ මම කියන්නේ ඇත්ත. ඇයි කවුරුත් මගේ දියා මේ කපිලේව ඔබ දැනගනින් මම උඹ ගැන බලා ගන්නම් පරිස්සම් වෙලා ඉඳන්. අරේ 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 ඒක පස්සේ බලා ගමු යමතුමා. සර් මේ මේ අපි මෙතන වැඩලෙන්න බා. යක් එන තොපි ගැනත් මම බලා ගන්නම්. හොඳයි ප්‍රේක්ෂක හිතවතුනි, පුංචි පුංචි බාධා ආවත් ඔබ පුල පුලා බලා සිටි ඒ මහා සංගීත ප්‍රසංගය ආරම්භ කිරීමටයි අප දැන් සූදානම්. අද රාත්‍රියේ පහන් වනතුරු සංගීතයෙන් ඔබව සතුටු කරන්නට අපි ආරාධනා කරනු ලබන්නේ මහේවිත් හිතම් සංගීත කණ්ඩායමට ඔබගේ උණුසුම්වත් ප්‍රසන්නාදිය මැද්දේ. එතරයි තියෙනම් සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඉන්න සියලුම දෙනාට. ඉතින් සතුටින් ඉන්න මේ අවුරුදු දවස්වල අපිට ආරාධනා කරාට බොහොම ස්තුතිවන්ත වෙන ගමම්ම අපි ආරම්භ කරන අපේ මුල්ම ගීතය. හිත නැළවෙනවා මල් මලිය දුටුදායි දන් නින්දක් නාවේ නැතිවා තමා නිල් සිලිලාරි නයනියට මංමත් වෙලා හැම රාත්‍රියේ මල් මන්දිර තනා ලස්සනයි ඒ තරම් අත අරින්න බැරි තරම් මගේ වෙනවද රම් කඳ ඔයා ස්මයම් කාරි මගේ හිත එකෙම ගත්ත රතු සයම් පුසුඹයි ඔබේ කම්මුල් මල් පෙත්ත සංචාරේ අංගාදරේ මගේ පන්විත කෙල්ල සිකුරාගේ නැකතක් බලා මං බඳිනවතල්ල ලිය වෙන වරංගනියේ කවි පිටුකනම් නිර්මාණෙල්ල සුපමාදමා සබකෝලේ සබන් බෝල සේපිම්බිලා බිඳනවනේ ඔය ඇස් නග ඇනි එවුනත් රතරන් ඔයාමයි ස්තරන් මග කරගන්නවා කල්යල්ල බලා ස්මයම් කාරි මගේ හිත එකෙම ගත්ත රතු සයම් පුසුඹයි ඔබේ කම්මුල් මල් පෙත්ත සංචාරේ අංගාදරේ මගේ පන්විත කෙල්ල සිකුරාගේ නැකතක් බලා මං බඳිනව තැල්ල සනයි ඒ තරම් අත අරින්න බැරි තරම් මගේ වෙනවද රන් කඳ ඔයා ඇස්
නායම් කාරී මාගේ හිත එකෙම ගත්ත රතු සයම් පුසුමයි ඔබේ කම්මුල් මල් පෙත්ත සංචාරේ යන්න ආදරේ මගේ පන්විත කෙල්ල සිකුරාගේ නැකතක් බලා මං බඳිනවා තැල්ල gentlemen, Slim Kanta People's Teledrama of the Year goes to Devini Inima. Congratulations, Devini Inima. Raikam Kelis, Janakata Janata, Samikshani Pratipalanu, Apirate Telenata Prekshikin, Bedin, Narabana, Padat, Janakata Telenatia. TV දරන ඉස්කෝලේ